යාලු ඔක්කොම සූදානම් කියලා ප්‍රාර්ථනා කරනවා. නොදන්න කතා තුළින් අද මම කියලා දෙන්න යන්නේ කටේ ගොඩක් වැදගත් වෙන අපි මොනවා හරි හංගනවා නම් කරන්න මොකද්ද? සොප්ටවෙයාර් එක ඇරලා දාලා එහෙම නැත්නම් කවුරුත් දන්න හිටින් ඔප්ෂන් කියලා තමයි. බලමු පාර්ටිෂන් එකක්ම කොහොමද හංගන්නේ කියලා. කාටවත් හොයාගන්න බැරි වෙන ප්‍රොඩක්ට්වත් වීඩියෝ එකක්වත් ඉමේජ් එකක්වත් සර්ච් කරලා තේන්න නැති වෙන කොහොමද දාගන්න කියලා බලමු. පොඩි දෙයක් කරන්න තියෙන්නේ කම්පියුටර් ගිහිල්ලා මැනේජ් කරන්න. කම්පියුටර් මැනේජ් කරාට පස්සේ ඔටට ඉතේ මෙන්න මේ වගේ කම්පියුටර් මැනේජ්මන්ට් කියලා ඔප්ෂන් එකක් මේක තියෙනවා. මේක තව වැඩ ගොඩක් තියෙනවා. මම ඔටට ඉතේ වැඩ කියලා දෙන්නම්. මේ මේකේ කොහොමද hard disk එකේ partition එකක් අපි pin කරන්න කියලා. එතකොට මේක තියෙනවා disk management කියලා තියෙනවා. disk management ගියාට පස්සේ ඔයාලගේ කම්පියුටරේ ඔයාලා බෙදලා තියෙන partition ගන්න මෙතෙන් පෙන්නනවා. මේ partition key එකට බෙදලා තියෙනවද partition වල තියෙන නම් මොනවද කියලා. right මම මේක මේ disk කියලා තියෙන එක EB 27ක් තියෙන මම මේක කොහොමද pin කරන්න කියලා බලමු. right අපි එතකොට හොරම hard disk එකේ partition එකකට දීලා තිනවා මේ CDH array මොකක් හරි ඉංග්‍රීසි අකුරක් bracket ඇතුලේ දාලා තිනවා. මේකට අපි කියනවා drive letter එක කියලා. මේ drive letter එක තමයි මේකේ තියෙන වැදගත්ම දේ. මේ drive letter එක හරහා තමයි මේ hard disk එක එයා ඉන්න තැන location එක හඳුනගන්නේ. එතකොට අපි මෙයාගේ මේ drive letter එක අයින් කරනවා. අයින් කරලා පස්සේ මෙයාව පෙන්වන්නේ නැහැ. එතකොට මෙන්න මේ මම මේ disk කියන e partition එක pin කරන්න යන්නේ. දැන් මම computer ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා. මේ තියෙන්නේ E කියන partition එක disk E කියලා. right මම මේක උඩ right mouse click කළා මෙතන තියෙනවා change drive letter and path කියලා. මෙතනින් ගිහලා මෙන්න මෙතන තියෙනවා add change remove. මම මෙතන remove ගිහලා yes දෙනවා. එතන මෙයාගේ drive letter එක අයින් වුණා. දැන් computer ගියාට පස්සේ මෙන්න මෙතන අර disk කියලා තිබ්බ partition එක නැහැ. ඒතකොට නැවත අපි ගන්නව නම් නැවතත් අපිට කරන්න තියෙන්නේ මෙතනම ගිහිල්ලා මෙතන නැවත right click කරලා change drive letter and path ගිහිල්ලා add ගිහිල්ලා මෙතනින් මට දෙන්න පුළුවන් drive එකට කැමති drive letter එක. මම මේක e කියන එකම දීලා okay කරනවා. okay කරලා පස්සේ මෙන්න මෙයා මෙන්න මෙයා මෙතන නැවතත් කියනවා disk කියන. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේකේ partition එක හංගන්න. අපි තවත් video එකකින් හම්බ වෙනවා. නදන්න